අයිබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනිය සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. අද අත මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නවවන පාර්ලිමේන්තුවේ කතානායකකම මාතර මහින්ද යාපාට. මහපාරේදීම රැකියා විරහිත උපාධිධාරීන්ට විසඳුම් දුන් ජනපති. දෙසිය විසි පහින් දෙසිය තුනක් එක්ක අලුත් පාර්ලිමේන්තුව හිටුදේ රැස්වෙන්න සූදානමින් විස්ස කෙටුම්පත් කරන්න ඇමති කමිටුවක් කැබිනට් තීන්දු ප්‍රකාශ කරන්න ඇමතිවරුන් තුන් දෙනෙක් කොඩියේ මන්ත්‍රී දුර ප්‍රශ්නයටත් හූල් හරස් වේ යහපාලන ආණ්ඩුවේදී රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයා බලන්නත් කමිටුවක් माली जनपति अगमति हमुदा अत्तडंगुवे प्रथमें देशे पुआत නමවන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අභිවර්ධන මහතාගේ නම යෝජනාවේ තිබෙනවා කතානායක දුරේ කටයුතු කිරීමට තමා සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අභිවර්ධන මහතා පවසන්නේ बेवर महमतिवरपत् आंडुपक्षी मंत्री वरुण सील दिन अद जनाधिपति लेखम कार्यालय टेकुण जनाधिपति गोटाबे राजपक्ष मेतिमा की प्रधानत्नुई मेमरसीम पवत्ने अग्रम अतिमहिंद राजपक्ष महताद मेमस्तवटेक्विटिया एहिदी सील दिना के एकगत्न महिंद्याप अभिवर्धन महता कथानायक दुरेट योजना वेति बेनवा स्वभाव गौरव जनता बलापुर बलापुर उपाधिय लबागन्ना कालेत इन्नानतुरुव रक्यावाक लबागन्नात उपाधिधारींट महामग अनेक विद दुक्मिदीमिट सिद्धुवो सांस्कृतियेट वत्मन रज्याटते तित तेबुणा एवेनुवट उपाधिधारीन हमुवट गोस ओन्गे गेटलुवलट विसंदुम लबादिन क्रमवेद्याक जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा आरंभ कला දැනට රැකියා ලබා දීමට තීරණය කළ පිරිසට අමතරව තවත් දස දහසකට රජ රැකියා ලබා දීමට නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමේදීම පියවර ගත්තා උපාධිධාරීන්ගේ ලයිස්තුවට තමන්ගේ නම්ද ඇතුළත් කර රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් උපාධිධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා. උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයේ අතරතුර කැබිනට් රැස්වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම පිරිස හමු වී ගැටළු සාකච්ඡා කළා. ජනාධිපති තුමා කිව්වා දැන් 10000ක් වැඩියට දෙන්න නම් ලිස්ට් එකක් දාලා තියෙනවා කියලා දැන් අපි හිතනවා ඒ දේ අපේ නමුත් ඒ අතරේ ඇති කියලා 2012 ඉඳන් මේ ඉන්නේ කට්ටිය ගහපාලන අපි අපිට දුන්නේ නැහැ අපේ නම් නෙමෙයි සිටි 2018 19 අයට දුන්න 2012 ඉඳන් අය ගෙවලා තාම ඉතින් ඒ අසාධාරණ
ආණ්ඩුවට ලක්වෙච්ච අය මේ ආණ්ඩුවට සම වෙනවා දැන්. දැන් ඔබතුමියලා දුන්නු ලියුම් බාරගත්ත ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා බාරගත්ත දැන් අපි ලියුම් දීලා තියෙන්නේ. ජනාධිපති කෙනෙක් පාරේ නවත්තලා ඔබතුමාලගෙන් ප්‍රශ්න අහපු පළවෙනි සැරේ මොකද මේ ගැන හිතන්නේ? මේ ගැන ඇත්තටම අපේ මේ ස්තුතිය පළ කරනවා එතුමාට. ඒ කියන්නේ අපි අවුරුදු 8ක් වතුර කෑව ගෑස් කෑව මේ වීදි ඇවිල්ලා අපිට කිසිම නායක වචනයක් කතා කරන්න දුන්නේ නැහැ. අපිට ගහලා එලෝපියක් විතරයි කරවුවේ. අද අපි ගොඩාක් සතුටු වෙනවා. මේ අපේ රටට මේ වගේ නායක දිවිවීම ගැන මෙතන පාරේ යනකොට නවත්තලා කතා කරලා එතුමා අපේ ප්‍රශ්නය ගැන අහුම් කන් දුන්න එක ගැන වෙනදා රබර් උණ්ඩ බැටන් ප්‍රහාර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර වලින් සංග්‍රහ විදින උපාධිධාරීන්ට රටේ පළමු පුරවැසියාම හමු වී ගැටලුවට විසඳුම් ලබා ගැනීමට හැකි වුණේ නව සංස්කෘතියක පෙර නිමිති පහළ කරමින් වසර ගණනාවක් විශ්වවිද්‍යාලවල අරගල කරමින් අධ්‍යාපනයේ සුදුසු රැකියාවක් ඉල්ලා උපාධියගත් පසුපත් උද්ඝෝෂණවල නිරත වන සංස්කෘතියක් වත්මන් ජනාධිපතිතුමා පත්වන තෙක් අපේ රටේ පැවතුණා රැකියා ඉල්ලා රටේ ප්‍රධාන පුරවැසියන් හමු වීමට පෙළපාලියෙන් එන ඒ උපාධිධාරීන්ට එලව එලවා පහර දින පුරුද්දක්ද පැවතුණා ඇතැම් දේශපාලන ව්‍යාපාර මේ ගැටලුව තමන්ගේ දේශපාලන උන්නතිය වෙනුවෙන්ද යොදාගත්තා මේ රටකට සුදුසු ක්‍රියාවක් නොවන බව තේරුම්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාගී දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනුව යමින් උපාධිධාරීන් 50,000කට පමණක් නොව දුප්පතුන් ලක්ෂයකට රජයේ රැකියා ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළා මහමැතිවරණයේ හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියමයන්ට අනුව පසුගිය කාලයේ එය తాවකාලිකව නතර කෙරුණද දැන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි අඩු ආතෑම් ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්ද ස්ථාපනය කෙරුණා රැකියා ලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලබා දී අවසන් එෙහිදී ගැටලු මතු වූ අයටද මෙවැනි විට සාධාරණීය ඉටුවෙමින් පවතිනවා එසේ ගැටලු පවතින අයගෙන් සමන්විත රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ඊයේ දිනේ උද්ඝෝෂණය පවත්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. ඔවුන්ටද අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට හැකි වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට රැකියා ඉල්ලා අද දිනේද උද්ඝෝෂණයේ නිරත වූ උපාධිධාරීන්ගේ ගැටලුවලටද විසඳුම් හිමි වුණා. දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීමටත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත් කිරීමටත් වත්මන් රජයේ පළමු කැබිනට් හමුවේදීම අනුමැතිය හිමි වුණා. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා යෝජනාව ඉදිරිපත් කළේ. මේ පිළිබඳ ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලි රමුකල මහතා කියා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජයේ පළමු කැබිනට් රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සියලු අමාත්‍යවරුන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. කැබිනට් අමාත්‍යවරුන් ලෙස මුල්වරට පත් වූ රෝහිත අබේගුණවර්ධන, උදේ ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ අලි සබ්‍රියන මහතුරුන්ද මීට එක්වීම විශේෂත්වයක්. අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අමාත්‍ය කේලි රමුක්කෙල්ල මහතා කැබිනට් ප්‍රකාශකවරයා ලෙසමින්ම උදේ ගම්මන්පිල වෛද්‍ය රමේෂ් පතරණ යන අමාත්‍යවරුන් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කිරුණා. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළ කැබිනට් අනුකමිටුවක්ද පත් කිරුණා. මහාචාර්ය ජීල් පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, අලි සබ්‍රි, දිනේෂ් ගුණවර්ධන, උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙම අනුකමිටුවට ඇතුළත්. මීළඟ කැබිනට් රැස්වීම ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි. අපි මූලික වශයෙන්ම සාකච්ඡා කළේ මේ විදුලි බිඳවැටීමේ හේතු කාරණා ගැන දැනට තියෙන තොරතුරු ඉදිරිපත් වුණා. මේවා ගැන වගකිව යුතු නිලධාරීන්ම මේවා ගැන තොරතුරු මා ජනතාවට කිව යුතුයි කියන එක තමයි අවධාරණය වුණේ ජනාධිපතිතුමා. වෙන මොනවද සාකච්ඡා වුණේ? ව්‍යවස්ථා සංශෝධනය 19 යම් කොටස් අයින් කළා යම් කොටස් තබා ගැනීම ගැන සම්පූර්ණ ව්‍යවස්ථාවක් ගෙනීමේ වැඩපිළිවෙළකුත් තියෙනවා. ජනතාවට බලාපොරොත්තු නෝ අනාගත සංවර්ධනයක ආරම්භය ඇති වේවි. 19 කොහොමද වෙනස් කරන්න ඔබතුමාලා හදන්නේ? හරියට කියන්න බෑ. නුතේ පිළිබඳව සාකච්ඡා කරා කොහොමද අපි ප්‍රතිපත්තියක් ඇති මැතිවරණය ප්‍රකාශ කරන්නේ අපි වෙනස් කරනවා කියලා. ඒක වෙනස් කරනකොට මොනවද තියාගන්න ඕනේ කියලා කොටස් පිළිබඳව සාකච්ඡා කරා. දැන් විශේෂයෙන් අද මොනවද කිව්ව ජනාධිපතිතුමා? ජනාධිපතිතුමා කෝ අපි මැතිවරණයේ දූ පොරොන්දු මහජන පිළි අරන් අපිට 3-2 බලයක් දීලා තිනවා. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න බොහොම පරිත්‍යාගයෙන් කටයුතු කළේ කටයුතු කරන්න ඕනේ කියලා.
නමවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය හෙට දිනේදී උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු මෙවන විට සූදානම්. හෙට දිනේ නමවන පාර්ලිමේන්තුව ආරම්භ වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මන්ත්‍රීවරුන් අතර දුරස්ථ භාවය ආරක්ෂා කරමින් අසුන් පනවා තිබීම මෙවර විශේෂත්වයක්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මංගල සැසිවාරයකදී මන්ත්‍රීවරුන් 225 දෙනාම සහභාගී වුවද හෙට දිනේදී එසේ නොවීම කැපි පෙනෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් සහ අපේ ජනබල පක්ෂයෙන් තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සඳහා මෙතෙක් කිසිවෙක් නම් නොකිරීම ඊට හේතුවයි. 1947 න් පසු කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු නොමැතිව පාර්ලිමේන්තු රැස්වන පළමු අවස්ථාවද මෙයයි. ගැසට් කර ඇති මන්ත්‍රීවරුන් 223 දෙනාම මංගල සැසිවාරයට සහභාගී වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඔවුන් සඳහා අදාළ ලිපි ලේඛනද මේ වන විට යවා ඇති බව පාර්ලිමේන්තු මහලිකම් ධම්මික දසනායක මහතා පවසනවා. නව පාර්ලිමේන්තු සැසිවාරයේ සඳහා ආසන පැනවීම ඇතුළු නව පාර්ලිමේන්තුවේ සූදානම මහලිකම්වරයාගේ නිරීක්ෂණයටද ලක් වුණා. දැන් මේ අවස්ථාවේදී පහුගිය තිබුණු පාර්ලිමේන්තුවලට වඩා අභියෝගයක් තිබෙනවා. එනම් පක්ෂ 15කින් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා. දැනට පක්ෂ දෙකකින් මන්ත්‍රීවරු දෙදෙනෙක් අපිට තවම නම් කරලා ඉවල නැහැ. ඒ ආසන දෙක අපි හිස් ආසන වශයෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ තබනවා. රැස්වීමේ ප්‍රධාන කාර්ය වෙන්නේ ගරු කථානායකවරයෙක් පත් කර ගැනීම. කථානායකවරයා පත් වෙන්නේ රහස් ඡන්දයෙන්. ඊට පස්සේ නියෝජ්‍ය කථානායකවරයෙක් සහ නියෝජ්‍ය කාරක සභාපතිවරයෙක් ඒ අවස්ථාවේදී තෝරාපත් කර ගැනීමට නියමව තිබෙනවා. ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවනු ලබනවා. පාර්ලිමේන්තුව නැවත වාරයක් සවස 3ට රැස් වෙලා මංගල සැසිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියම වෙලා තිබෙනවා. නවවන පාර්ලිමේන්තුව සඳහා තේරිපත් වූ නියෝජිතයන් 225 දෙනාකින් 81 දෙනෙකුම පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ පළමු වරටයි. ඉන් වැඩි මන්ත්‍රීවරු පිරිසක් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. වෘත්තීයමය වශයෙන් විවිධ අංශ නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය 13ක් ලෙස දැක්වෙනවා. විස්ස පාර්ලිමේන්තු මැතිවරණින් මන්ත්‍රී ආසනයක් හිමි කරගත් ලාබාලතම මන්ත්‍රීවරයා වන්නේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතායි. මෙවර විට ඔහුගේ වයස අවුරුදු 26යි. මෙතර අවුරුදු 25-30 අතර වයස්වල පසුවන මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. ඔවුන් සියලු දෙනාම උපාධිධාරීන් වීමද විශේෂත්වයක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සදාසිවම් වියලේන්ද්‍රන්, සානක්‍ය රාහුල්, බාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දිපුණ රණවක, මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් වෛද්‍ය ගයාශාන් නවනන්ද යන මහත්වරුන් එම පිරිසට අයත්. නවවන පාර්ලිමේන්තුව සඳහා මහජන ඡන්දයෙන් තේරිපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාකින් 142 දෙනෙකු වයස අවුරුදු 60 හෝ ඊට අඩුයි වනවා. වයස අවුරුදු 31 47 අතර කාණ්ඩයේට මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අයත්. මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් නියෝජනය කරන වයස් කාණ්ඩය වන්නේ අවුරුදු 41 50 අතර කාණ්ඩයයි. ඊට මන්ත්‍රීවරුන් 67 දෙනෙකු ඇතුළත්. වයස අවුරුදු 51 60 අතර කාණ්ඩයේට මන්ත්‍රීවරු 54ක් අයත් වනවා. වයස අවුරුදු 61 70 අතර කාණ්ඩයේට මන්ත්‍රීවරුන් 37ක් ඇතුළත්. එමෙන්ම වයස අවුරුදු 71 80 අතර කාණ්ඩයේට ඇත්වන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 9ක් වනවා. වැඩිම වයස් කාණ්ඩය වන අවුරුදු 81 90 අතර කාණ්ඩයේට මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ඇතුළත්. වාසුදේව නානායක්කාර, සීවි විග්නේෂ්වරන් හා ආර් සම්බන්ධන් යන මහත්වරුන් හිම කාණ්ඩයට ඇතුළත්. එයින්ද වයසින් වැඩිම මන්ත්‍රීවරයා ලෙස සැලකෙන්නේ ආර් සම්බන්ධන් මහතායි. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතායි. මහජන ඡන්දයෙන් 8 දෙනෙකු හා ජාතික ලැයිස්තුවෙන් 10 දෙනෙකු ලෙස 12 දෙනෙකුගෙන් යුත් කාන්තා නියෝජනයක් මෙවර පාර්ලිමේන්තුවට ලැබී තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 105.3ක් ලෙස දැක්විය හැකි. අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර 225ක් බෙදී ගියේ පක්ෂ 6ක් අතර වුවද නවවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර 225 බෙදී ගිය දේශපාලන පක්ෂ සංඛ්‍යාව 15යි. මෙවර බහුතර බලය හිමි කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී දුර 145ක් සමගි ජන බලවේගයට
මන්ත්‍රී දුර 54ක් ඉලංගේ තමිල් අරසු පක්ෂයට මන්ත්‍රී දුර 10ක් ජාතික ජන බලවේගයට මන්ත්‍රී දුර 3ක්ද හිමිව තිබෙනවා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 106ක් හිමි වූ එක්සත් ජාතික පක්ෂයට මෙවර හිමි වෙත්තේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් පමණයි පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළ පක්ෂ 7කටද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිවීම විශේෂත්වයක් ब्यातर हिट आरंभ वन नववन पार्लिमेंटु ए मंगल पार्लिमेंटु सेसीट वंदनाकारी रंदवा सिटीन मंत्री वरुण देदेने कुद सहभागी वीमट नियमिताय बडकलपो डिस्ट्रिक्टिन तेरीपत्तु सिवनेस तुरे चंद्रकांतन हा रत्नपुर डिस्ट्रिक्टिन तेरीपत्तु प्रेमलाल जयशेखर यान महत्वरुंट हिट दिने पार्लिमेंटु सेसीट सहभागी वीमट अधिकरण अवसरे लबी तिबेनवा අර්බුදයට ලක් වෙති අපේ ජන බලපක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ නියෝජිතින් පිරිසක් මැතිවරණ කොමිසම වෙත අදත් පැමිණියා. සිය මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තවම තීරණයක් ගෙන නැත්තේ එහි සමාජික රත්න ජීවන් හුල් මහතාගේ ගැටලුවක් නිසා බවටයි ඔවුන් චෝදනා කරන්නේ. අපේ ජන බලපක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක්. පක්ෂයේ අභ්‍යන්තර අර්බුද උද්ගත වීම ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි ඊයේ පෙන්ම අද දිනේද පක්ෂ නියෝජිතයන් පිරිසක් මැතිවරණ කොමිසම වෙත පැමිණියේ අපේ ජන බලපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයා සමගද සාකච්ඡා කළා නීතිපතිවරයා දැනුම් දී තිබුණේ මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසයි අපේ ජන බලපක්ෂයේ නව ලේකම් දිශාන්ත රත්නායක මහතා චෝදනා කරන්නේ මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතාටයි තාවම තීරණයක් නැහැ කොමිසමේ මෙතන මහාචාර්ය හෝල්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නීතිපතිතුමා විසින් එවපු එකේ අර්ථ නිරූපණය. මම දන්නේ වැරදි විදිහට තමයි ඒක උගහා දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි හිතාමතාද මේක මේ මෙතන මහාචාර්ය හෝල්ගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් දැන් ඒව ඔක්කොම සමතේටපත් වෙලා තියෙන්නේ. මෙතන වැඩ බලපු ලේකම් හාමුදුරන්ගේ ප්‍රශ්නේ තමයි මූලික සාධකයේ උනේ. බොහෝ දුරට හෙට දෙහාට විසඳේ. මෙතර භික්ෂුත්වයේ පෙරට යොමු කර බෞද්ධ නියම ධර්මයන් තනුව සාමකාමීව මෙම ප්‍රශ්නේ විසඳා ගත යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝබිත ස්වාමින් වහන්සේ පවසනවා. ඇඹිලි පිටියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. කරුණාකරලා භික්ෂුත්වය පෙරට යොමු කරගෙන සාමකාමීව බෞද්ධ න්‍යාය ධර්මයන්ට අනුව මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට ක්‍රියා කරන්න කියන ඉල්ලීමයි නායකත්වයේගෙන ආදර්ශමත් අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වීම මගින් අපට හිතෙනවා ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා. රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු දරන සියලු දෙනා වහාම ඉල්ලා අසවිතු බව සමගි ජන බලවේගයේ මහජන නියෝජිතින් අවධාරණය කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළා. මල්වතු මහනාහිමියන් බෙහෙදකීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. අතරම එක පැත්තකින් කනගාටුවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ අපි ආරම්භ කරමු මුල් පක්ෂයේ මම හිතන්නේ ඉතිහාසයේ නිදහසෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වෙනෙක් නොමැති පළවෙනි පාර්ලිමේන්තුව වෙන්න ඕනි. ඉතින් ඒක අතරම කනගාටුදායක තත්ත්වයක්. එක්සත් ජාතික පක්ෂයත් විනාශයට ලක් වුණා. ඒ පාක්ෂිකයන් උත් විනාශයට ලක් වුණා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් විනාශ වෙලා ගියා. අර එතුමාගේ වටේ ඉන්න ගෝල බාලයෝ කියන දේවල් අහලා අන්තිමට එතුමාත් ඉතිහාසයේ කුණු බක්කියට ගියා. ওই හතර පහ දෙනා නිකන් බොරුවට මේ කෑ මම නායකය අරය නායකය මෙයා නායකයයි කියලා. ඔය කෑ ගැහිලා දව මාස ගානකට යයි. ගිහිල්ලා ඒගොල්ලන්ගේ දේශපාලන ගමනක් ඉස්සරහට යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට සමගි ජන බලවේගයත් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. නායකතුමා විතරක් නෙමෙයි මහලේකම්තුමා ජාතික සංවිධායකතුමා ඔය ඉහළ තනතුරු වල ඉන්න ඔක්කොම ඉල්ලා අස්සෙන්න ඕනේ. උතන කාටවත් සදාචාරාත්මකව අයිතියක් නැහැ උතන දැනට තනතුරක් ලබන්න. ඒගොල්ලන්ට ලැජ්ජාවක් තියෙනවා නම් වහාම ඔය තනතුරු වලින් අස්සෙන්න ඕනේ. ජනතාව ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරලා සජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි ලබා දී යුත්තේ. මේ කටයුතු සිදු කරන්න තිබ්බේ මීට ගොඩක් කලින්. මේ ලක්ෂ දෙකහමාරක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 25000කට වඩා අඩු වෙනවා. ඊළඟ පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ බෙවන් අදහසක්. එක්සත් ජාතික පක්ෂයේ සැලකිය යුතු පසුබෑමක්. ඉතින් මෙවැනි පසුබෑම් ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. 56 විශාල පසුබෑමක් සිද්ධ වුණා. ඊට පස්සේ 77 6න් 5ක බලයක් අරගෙන ආවා. ඉතින් ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙනවා. මේකත් සැලකිය යුතු පසුබෑමක්. ඉතින් මේකට උත්තරයක් ඉස්සරහදී ඉක්මනින් හොයාගන්න වෙයි.
යහපාලන රජයේ සමයේ රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ප්‍රධාන රාජ්‍ය බැංකු හතරෙහි සිදු වූ අක්‍රමිකතා පළදායි නොක්‍රියා සහ අරමුණු වලට පටහැනිව කටයුතු කළ අවස්ථා සැවීමට කමිටුව පත් කළ බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකුව විධිමත් කර කාර්යක්ෂම කිරීමත් ඒ තුල සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවට අනුබද්ධ ආයතනවල අක්‍රමිකතා සෙවීම මේ අනුව අදාළ කමිටුවට පැවරෙනවා. මූල්‍ය පාඩු වලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශවයන් හඳුනා ගැනීමත් කමිටුවට පැවරෙන වගකීමක්. කමිටුවේ සභාපති ලෙස පත් කර ඇත්තේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතායි. වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා, විශ්‍රාමික අතිරේක විගණකාධිපති W ප්‍රේමානන්ද එහි සෙසු සමාජිකයන්. මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙකු කමිටුවේ ලේකම් දුරේ දරනු ලබනවා. මාස 3ක් තුල මෙම කමිටුව අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යංශයේ ලේකම් මකින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාත්‍ය ලේකම්වරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී රොහන් වැලිවිට මහතා පත් කර තිබෙනවා. රොහන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. රොහන් වැලිවිට මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාර සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අතර 2000 වසරේදී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශක තනතුරට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා 2000 වසරේ දෙහිවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ඒ මහතාගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කළ රොහන් වැලිවිට මහතා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක දුරේ දැරූ වකවානුවේ ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කළා. 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ලෙසද කටයුතු කළ ඒ මහතා 2018 වසරේ පත් වූ දින 52 ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් දුරේද පසුගිය වසරේ පත් වූ නවරජයේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානීගේ මාධ්‍ය ලේකම් දුරේද හොබවා තිබෙනවා. ඒ මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් දුරේ රාජකාරී කටයුතු ඊයේ ආරම්භ කළා. චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වන රොහන් වැලිවිට මහතා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක්. වත්මන් රජයේ පළමු කැබිනට් හමුවෙන් පසු පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුව තව සුළු වේලාවකින් ආරම්භ කරනවා. ඒ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟ පත්‍රිකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.